විශාල කරදර රැසකට මූණ දෙන්න සිද්ධු නැහැ කියලා කිව්වා. මොකද්ද වුනේ? පොලිසිය ඇවිල්ලා ලොකු තරජනයක් දැම්මලු. අපි දෙන්නයි. ඔව්. පොලිසිය 100ක් විතර ඇවිල්ලා. 100ක් විතර. මම දෙන්නට පාර යන්න බැහැලු. මේ වගේ බෝඩ් අරන් යන්න බැහැලු. මම කව අපි මේ රටේ ජනතාව පාර යන්න බැහැ කියන්නේ කොහොමද? බෝඩ් අරන් යන්න බැහැලු. ඒක කියන්නේ මේ ත්‍රස්තවාදී නෙමෙයිනේ. අපි කිව්වා මේ රණින් රාජපක්ෂ වුණා නම් මේ බෝඩ් එකේ අද ඉන්නේ ඔයාලා අපිව නවත්තනවද? නාමල් බේබි වුණා නම්, මහින්ද රාජපක්ෂ වුණා නම් ඔයාලා අපිව නවත්තන්නේ නැහැ. අපි මේ ගෙනියන්නේ අපේ රටේ දුප්පතාගේ දුක දකින්න දන්න වසන්ත මුදලිගේ පින්තූරයයි අපේ රටේ ස්වාමින්වහන්සේගේ පින්තූරයයි මේ අයව අද වෙනකොට දින 84ක් සිරගත කරලා අපි මේතනින් අධිස්ථාන පූර්වකව පටන් ගත්ත අපි මේ ගමන ගෝල් ෆේස් වෙනකන් යනවා. අපි මේක නවත්තන්නේ නැහැ කියන පණිවිඩය අපි පොලිසියට දුන්නා. අපිට පාලම ළඟින් එන්න දුන්නේ නැහැ. පාලමෙන් එගොඩට අපි බස් එකක ඇවිල්ලා පාලමේ මෙහා පැත්තේ ඉඳලා තමයි අපි සාගමන ආරම්භ කළේ. මොකද මේක කරේ අපි ආලට බයිඩවත් මද්දලේට බයිඩවත් නෙමෙයි මේ රණී රාජපක්ෂ. අපිට කාල වේලාව නැහැ. එතන පැයක්ම අපේ අපතේ ගියා. ඒ නිසායි අපි බස් එකට නැගලා ආලෙන් දැලේ ගිහින් ගමන් කරා. මොකද කියන්න තියෙන වසන්ත මුදලිගේ ගැන? අන්තරේ කැඳවුම් කරු 30 වෙනි අන්තරේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ. දැක්කම අම්බරේ හොරු. දැක්කම අම්බරේ හොරු. අන්තරේ කැඳවුම් කරු දැක්කම අම්බරේ හොරු. අපි ඇත්තටම හරිම ආඩම්බරෙන් අද මේ ෆොටෝ දෙක අපි අරගෙන අපි මේ පාගමන යන්නේ. මොකද රට වෙනුවෙන් අද සිරගත වෙලා අපි වෙනුවෙන් කිව්වොත් අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමයි මොවුන් කතා කරේ. ඒ වෙනුවෙන් තමයි මොවුන් අද ත්‍රස්තවාදී පනත යටතේ රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව සිරගත කරලා තියෙන්නේ. අපි රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට කියනවා මේ දෙන්න නිදහස් කරන්න, මොකද මොවුන් ත්‍රස්තවාදී නොවන බව. ඒ නිසා අපි නැවත නැවතත් රනිල් රාජපක්ෂට මතක් කරනවා රනිල් රාජපක්ෂ ඔයාගේ මර්ධනයට අපි බය වෙන්නේ නැහැ කියන එක. එඩිතර කාන්තාව දෙදෙනෙක් මේ එන්නේ. මොකද මේ වගේ අනිත් කාන්තාවන්ටත් අපි ආරාධනා කරනවා එන්න ඕගොල්ලන්ගේ ශක්තියක් පෙන්වන්න කියන එක තමයි අපි කියන්නේ. රට වෙනුවෙන් එන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ.